පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කාන්තාවන් උනත් පුරුෂයන් උනත් මාස 3කට අනිවාර්යෙන් මාස 3කට සැරයක් පාර්ලිමේන්තුවේ පෙනී සිටින්න ඕනේ. දැන් කාන්තාවන්ට දරුවන් ලැබුණයින් පස්සේ පාර්ලිමේන්තුවේ එහෙම මාස 3ක නිවාඩුවක් ඇත්තෙත් නැහැ. ඒක ඉතින් ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට කොහෙත්ම නැහැ. ඒක පැත්තක තියන්නකෝ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රජයේ නිලධාරීන් ගත්තොත් එහෙම ඔවුන් ඔවුන්ගේ මුළු දැනුම කැප කරලා රජයේ සේවයේ යෙදෙන ගමන් ඉතින් ඊට පස්සේ කසාදයක් බඳලා දරුවෙක් ප්‍රසූත කරයින් පස්සේ අපේ ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයකවත් ගොඩක් අර පෞද්ගලික ආයතනවලවත් දරුවෙක්ව ගෙනියලා දරුවට මව් කිරි දෙන්න තැනක් නැහෙනේ. ඒ අපේ රටේ තියෙන පහසුකම් අනුව පිට රටවල වල ඒක තියෙනවා. දැන් ඇමරිකාව ගත්තොත් එහෙම වුණුත් ඇත්තටම මාස 3ක වගේ කෙටි කාලයක් තමයි දෙන්නේ. හරිනම් ඇත්තටම එක්සත් ජාතීන්ගේ මේ මේ ඒ ඒගොල්ලන් රෙකමන්ඩ් කරලා දෙන. එහෙම නැත්නම් ඒගොල්ලන් කියලා තියෙන්නේ මාස 6ක් හරිනම් දෙන්න ඕනේ කියලා. ඔයගොල්ලන් සිළු දෙනාම දන්නවනේ වෛද්‍යවරයෙක් උනත් කියන්නේ දරුවෙට මව් කිරි කියන දේ මාස 6ක් වෙනකන් අනිවාර්ය දෙන්න ඕනේ අම්මා කෙනෙක් කියන එක තමයි කියන්නේ. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ මේකයි. දරුවෙ ප්‍රසූත කරයින් පස්සේ මේ 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 තියෙන අත්දැකීම් වලට මුණ දීපු කෙනෙක් විදිහට මම කරන්නේ කියන්නේ දරුවෙ ප්‍රසූත කරයින් පස්සේ දරුවාට සාමාන්‍ය වෛද්‍යවරුන් කියන්නේ පැය 2කට 3කට සැරයක් මව් කිරි ලබා දෙන්න කියලානේ. ඒතර පැය 24ම. ඒතර අම්මා කෙනෙක්ට විශේෂයෙන් රාත්‍රියේ නිින්දක් නැහැ. සාමාන්‍යයෙන් කියනවා ළමෙක් හම්බලා පළවෙනි අවුරුදු 3 ඇතුළතදී මවට මාස 6ක නිින්ද අහිමි වෙනවා කියලා. ඉතින් පැය දෙකෙන් දෙකෙන් තුනෙන් තුනෙන් හැරි හැරි දරුවාට කිරි දෙන්න ඕනේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න උදේ නැක්කුන් මොන තරම් මේ මහන්සි අම්ම කෙනෙක්ද උදේට නැගිටින්නේ. ඇත්තටම නිින්දක් නැතිකොට කොච්චර අපිට උනත් සාමාන්‍ය පුද්ගලයන් විදිහට මොන තරම් අමාරුද. දරුවා ප්‍රසූත කරයින් පස්සේ ඇගේ හෝමෝන් ක්‍රියාකාරීත්වය, මානසික තත්ත්වය, මේ ශාරීරියේ ඇති වෙන වෙනස්කම් මේ ඔක්කොමත් එක්ක ඒ සියලු දේ විඳදරාගෙන රස්සාවටත් යන්න ඕනේ. මම මේ රස්සාවල් කරන අම්මලා ගැන කියන්නේ. ඒතර මේ රස්සාවල් කරන අම්මලා අනිත් එක හොඳට මතක තියාගන්න අපේ රටේ සාමාන්‍ය කියමනක් තියෙනවා දරුවෙක් හම්බෙලා මාස 3ක් යනකම් එළියට යන්න හොඳ නෑ කියලා. ඒකට හේතුව තමයි එළියේ විස බීජ තියෙනවා. අම්මයි ළමයයි දෙන්නම එළියට යන්න නැත්තම් හොඳයි කියලා කියන්නේ මාස 3ක් යනකම්. ඉතින් ඒ වගේ අවස්ථාවක මාස එකමාරක් වෙන්නේ කෙටි කාලයක් මේ අම්මට නිවාඩු ලබා දීමෙන් ඒ අම්මා මේ බස්වල තෙරපි විස බීජ ගාගෙන වැඩට යන්න ඕනේ. ආයෙ බස්වල තෙරපි තෙරපි එන්න ඕනේ. මොන මේ දැන් මේ අනිත් එක මේ කොවිඩ් වසංගතයේ තාමත් පැතිරී යන අවස්ථාවක පුංචි දරුවෙක්ෝ දැරිවියක්ට ඒ වගේ මේ මවගේ සෙනෙහස සහ මවගේ තියෙන ඒ ආරක්ෂාව නැතිවීම හරි කනගාටුදායක තත්ත්වයක් හරි අමානුෂීය දෙයක් කියලා මම හිතන්නේ. හින්දා මම මේ යෝජනාව ගැන නාමල් රාජපක්ෂ මැතිතුමාට එතුමා දැන් අලුත් පියෙක්. එතුමාගේ මං හිතන්නේ බිලින්දට තාම මාසයක්වත් නැතුව ඇති. එතුමාගේ ආදරණීය බිලින්ද රස්සාවක් නොකරන එක වෙනම දෙයක්. ඒ වගේම මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පොඩි පුතාගේ දියණියත් මේ මේ බිරිඳත් රස්සාවක් නොකරන එක වෙනම දෙයක්. හැබැයි රස්සාවක් නොකරත් ඔබ මම නාම රාජපක්ෂ මැතිතුමාට කියන ඔබ දන්නව තාත්තා විදිහට රෑ හැම රෑකම දරුවා කෑ ගහනකොට අම්මා නැගිටින හැම අවස්ථාවකම ඔබටත් ඇහැරෙන්නේ සිද්ධ වෙනවා ඇති. ඒක තමයි සාමාන්‍ය දේ. සේවක සේවිකාවන් 100ක් හිටියත් අතට පයට කොච්චර සේවක සේවිකාවන් හිටියත් දරුවට කිරි දෙන්න අම්මා නැගිටින්න එපා. ඒ වෙලාවට තාත්තටත් ඇහැරෙනවා ඇති. ඉතින් මේ වෙ මේ තියෙන අපහසුතාවය ඉතාමත් හොඳට ඔබ දැන් දන්නවා තාත්තකේ නිසා. ඔබ හින්ද කැබිනට් අමාත්‍යවරයෙක් විදියට වගකිව යුතු ඇමතිවරයෙක් විදියට මේ ඔබට හයිය තියෙනවා නම් කරුණාකරලා මේ ගෙනාපු යෝජනාව නැවත ආපස්සට හරවන්න කියලා ඉල්ලීමක් කරන්න සහ සටන් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. තමන්ගේ දරුවා වගේම අනිකුත් ඔය විදිහටම මේ අවස්ථාවේ දුක් විඳින අම්මලා වෙනුවෙන්. මොකද මේ වේදනාව අපිට තේරෙනවා. ඒ කියන්නේ දරුවෙක්ගෙන් වෙන් වී යාම මාසිකවරක් වැනි කෙටි කාලයක් ඇතුළතදී අම්ම ළඟ තියලා ගියත් අර කිරි දෙන අම්මා ඉන්නේ සමහරවිට ඉතාමත් මානසික පීඩනයකින්. රස්සාවට ගියත් ඇගේ හිත තියෙන ළමයා ගාව. අපි හිතමුකෝ තමුන්ගේ අම්මා ළඟ තියලා ගියා කියලා ළමයා. අපි හිතමුකෝ මව් කිරි ටික පම්ප් කරලා එහෙම නැත්තම් මේ මේ දොවල ගියා කියලාත්. ඒත් අම්මගෙන් ඒ ලැබෙන ඒ පපුවට තුරුල් කරගෙන ලැබෙන සෙනෙහස වෙන කාටවත් දෙන්න බෑ. ඒ නිසාම තමයි ඇත්තට මම නම් පැහැදිලිව කියන දින 84ක් මදි කියලා. හරිනම් මාස 6ක් වෙනි කාලයක් දිය යුතුයි කියන තැන මම ඉන්නේ. ඒ වුණත් අපි මේ 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 වෙලාවේ දින 84ත් අඩු කිරීම නම් අපි ඇත්තටම ඉතාමත් කනගාටුදායක සිද්ධියක් අපි තරයේ හෙලා දකිනවා. සමගි වනිතා බලවේගයේ විදිහට
මම ඉල්ලා සිටිනවා ඔය ඔතන ඉන්න කිසිම පුරුෂයෙක්ට ඔක තේරෙන්නේ නැත්තම් දැන් මේ අවස්ථාවේ දරුවෙක් අලුතින් තමුන්ගේ අතට හම්බෙච්ච තාත්ත කෙනෙක් විදිහට තරුණ ඇමතිවරයෙක් විදිහට වගකිව යුතු ඇමතිවරයෙක් විදිහට මම නාම රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලන මොකද අපි නෙමෙයි ආණ්ඩුවේ දැන් ඉන්නේ ඔබතුමන්ලා ඔබතුමන්ගේ ඔබතුමාගේ අර ආදරණීය බිලිඳගේ මූණ දිහා බලලා මේ තීරණය ගන්න බලධාරින්ට මේ මේ තද කළා කියන්න මගේ බිරිඳ වැඩ නොකරත් වැඩ නොකරන බිරිඳවන් බිරිඳෑවරුන්ට මේක ඉතාමත් බරපතල ලෙස බලපානවා breaking.lk